Nippon Paints. Live with colors. Then, Labana Urudde, Maya Urudde Tadalava, Labana Vasaretamai. උසස් පෙළ විභාගය පවතින්නේ. දැන් උසස් පෙළ විභාගය දිගින් දිගටම කල් දාලා තිබුණේ. දැන් විභාගෙ තීරණය කරලා ඉවරයි ජනවාරි වල පවත්වන්න. දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් සඳහා ගුරුවරුන්ගේ ආයුධම්පත් කැඳවලා දිනනවා. දැන් මේ ආයුධම්පත් කැඳෙව්වට ගුරුවරු ආයුධම්පත් තවම ඉදිරිපත් කරලා නැහැ. දැන් අවස්ථා දෙකදී මේ කැඳවීම කරා ශිෂ්‍යම 21 වෙනිදා අවසන් කරා එතකොට ඒකදී ආයුධපත් විධිමත්ව දාලා තිබ්බේ නැහැ දැන් මේ නොවැම්බර් මාසේ 4 වෙනිදාට නැවත අවසාන දිනයට තිබුණ ආයුධපත් ඉදිරිපත් කිරීමේ එතකොටත් ආයුධපත් ඉදිරිපත් වෙලා නැහැ මේකට හේතුව මොකක්ද විභාගේ පවත්වන කාල පෞගිය විභාගවල මුදල් තාම ගෙවලා නැහැ දැන් විශේෂයෙන්ම පෞගිය පැවතු උසස් පෙළ විභාගේ සාමාන්‍ය පෙළ විභාගේ විභාග ගාස්තු විභාග රාජකාරී කරපු ගුරුවරුන්ට ගෙවලා නැහැ. දැන් මේක තමයි මෙතනදී අර්බුදේ. එතකොට දැන් පෞගිය මේ විභාග පැවති අවස්ථාවේ අපි දන්නා ඉන්ධන අර්බුදයක් රටේ තිබ්බා. ඒ ඉන්ධන අර්බුදයට දුර තමයි ගුරුවරු මේ උත්තරපත්‍ර ගේම් කටයුතු වලට ගියේ. දැන් එතකොට දැන් ඒ ගාස්තු ගෙවලා නැහැ තාම. මේ වෙනකොට විභාග දෙපාර්තමේන්තුව පවසන ආකාරයටම මිලියන 600කට වැඩි දැන් ගෙවන්න තියෙන ගහන තවම ගෙවලා නැහැ. ඉතින් ගුරුවරු ආයුධම් නොකර බලන් ඉන්නවා මේ මුදල් ගෙවනකන්. ඉතින් විභාග කොමසාරිස්සරය නැවත නැවත ආයුධම්පත් ඉදිරිපත් කරන කියලා ගුරුවරුන්ට කියනවා මේ මුදල් ගෙවනවා කියලා. නමුත් මුදල් ගෙවීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා විධිමත් වැඩපිළිවෙලක් තාම අදලා නැහැ. අපි අධ්‍යාපන ලේකම්වරයාටත් කිව්වා මේ කාරණාව ගැන. මොකද මේ මුදල් නොගෙව දිගින් දිගටම ගුරුවරු කටයුතු කළේ. මොකද පෞගිය කාලේ පුරාවටම කොරෝනා අර්බුදය තුළ ගුරුවරු කැපවීමෙන් වැඩ කරන මුදල් පිළිබඳ බලන්නේ නැතුව. ඉතින් පෞගිය දැන් මේක සම්පූර්ණයෙන්ම දේශපාලන අර්බුදයක් තුළ තමයි මේ ආර්ථික අර්බුදයක් ආණ්ඩු නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ තාමත් මුදල් ගෙවලා නැහැ. ඒකට අපි විභාග කොමසාරිස්තරයට කියනවා විශාල අර්බුදයක් එන්න කලින් වහම උසස් පෙළ විභාගයේ රාජකාරි කරපු අයටත් සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කරපු අයටත් වහම ඒ හිඟ දීමනා වහම ගෙවන්න කියලා. එහෙම නොවුනොත් මේ ප්‍රශ්නේ තවත් ඉස්සරහට නම් නිකන් ආයාචනා කරයි කියලා මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා වහම ඒ විභාග උත්තරපත්‍ර ගේම් කටයුතු වලට ප්‍රයෝගික මුදල් ගෙවන්න. මේක ගණන් බලලා තියෙනවා මිලියන 600කට වැඩි. විභාග කොමසාරිස් සදාගෙනුත් අධ්‍යාපන ඇමති සදාගෙනුත් අධ්‍යාපන ලේකම්වරයාගෙනුත් අපි ඉල්ලන්නේ කඩිනමින් මේ මුදල් ගෙවන්න. එම නොවුනොත් විශාල අර්බුදයක් එනවයි කියන එක අපි නැවත නැවත කියන්න කැමතියි.